යතර ප්‍රමාණයෙන් ඔබ කාවද සතුටු කරන්නේ ලෝකයේද ඔබවද නැත්නම් ස්වාමීන් වහන්සේවද ඔබ ලෝකයේ සතුටු කරන තැනකට යද්දී මුලින් thrill එකක් තියෙනවා මුලින් මොහොතේ ලොකු සතුටක් kick එකක් ගතියක් තියෙනවා හැබැයි අනිත් පැත්තෙන් එක තැනක් යන ඔබ කැඹුරු ලෙස බරපතල ලෙස ඔබ කලකිරවන තැනකට ගන්න ඔබ කලකිරන තැනකට හිර වෙනවා එකයි ඔබ ස්වාමීන් වහන්සේ සම්බන්ධකම නැති වෙච්ච ගමන්ම ඔබ කලකිරුන තැනක හිර වෙන්නේ. අපි දකින්නේ ඔව් හෝර්නම් කඳු කරෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ හේදම් නම් දේශයේ වටකර ගිය මෙසේ යන විට සරක බොහෝසේ අධෛර්යයට පත් වුණා. එතකොට කලකිරෙද්දී සරක මොකද කරන්නේ? සෙනඟ දෙවියන් වහන්සේ සමෝසස විරුද්ධව කතා කරන්නේ ඔබ මම අපිව එක්කගෙන ආව පාලකරට මරන්නද කියලා. එතකොට මොකද වෙන්නේ ඔබ කලකිරනවා කියද්දී ඔබ ස්වාමීන් වහන්සේ සම්බන්ධතාවය නැති වෙච්ච ගමන් ඔබගේ අතුලන්ත ප්‍රීතිය නැති වෙලා ඔබ හතර වටේ විසි කරනවා. අරයාගේ ප්‍රශ්නේ, මෙයාගේ අඩුව, මෙතන මේ ප්‍රශ්නේ. ඔබ එතන ඔබට තෘප්තිය නැති වෙනවා. හේතුව උනාසගේ සම්බන්ධකම නැති වෙච්ච ගමන්. ඔබ ලෝකේ සතුටු කරන්න ගිය ගමන්ම ඔක ඔබට වෙනවා මගේ ප්‍රවෘත්ති. ඊට පස්සේ ඒගොල්ලෝ මතක් කරනවා අපි මිසරේ ඉන්නදී කාපු පිපිඤ්ඤා කොමඩු සුදුරුණු කාපු ඔක්කොම ගුටි කාපු නෙමෙයි. ඒව අමතකයි ගුටි කාපු අමතකයි කාපු මත් ඒව අමතක मेरे මම උන්වහන්සේ යයි ඔබ පිළිගත්තු මිස ඔබේ පාපේ ඔබ මැරෙන්නේ නෝය. ස්වාමීන් වහන්සේ සර්පය වෙනවා. දස්ත කරන මැරෙන්නේ නැති. මැරෙද්දී විස ඇඟගත ශරීරගත විද්‍ය දගලද්දී ආයෙත් ඇස්සරලා යඥා කරන්නේ අකීකරු පුත්‍රයා ත කිසි දෙයක් උරුකෑමකදී ඇස්සරනා වගේ. ස්වාමීන් වහන්සේ මේ ඒකාකාරීත්වය කඩන්න ජීවිතය ඔබගේ මැසිවිල්ල නසන්න ඊට වඩා ලොකුකින් ලොකු ප්‍රශ්නයක් සමහරවල් ලැබගින්නක් ඉවන්න අපි ලැබගින්න ගිනි ගන්න තැන එක ප්‍රදේශයක් ගිනි තියලා මුලින් නිවනවා ඒ ගින්න අර එන ගින්න අරගින්න නතර වැඩිලා තමයි නතර වෙන්නේ උන්වහන්සේ ප්‍රශ්නයකින් ඔබ ඉන්න ප්‍රශ්නෙ ඔබ විතර කරනවා මගේ ආදර විමන්තනේ ලෝකේ සර්පෙක් හදලා එල්ලන්න කියනවා ඒදී ආ බලලා ගැලවෙන්නේ හදලා එල්ලන්න කීකරු කමේ සංකේතයක් සමනසට කීකරු කමේ පීවරක් ඒකයි කතා කරලා කියන්නේ එතකොට තුවා සර්පයෝ කද්දි තුවාලේ දියා සර්පයෝ එලවන්න සර්පයන්ට ගහන්න විස ගහන්න ගිනි තියන්න එවනේ මේ කියන්නේ ඔබ මගේ දියා බලන්න ඒකයි ජෙසුස්ගේ ඔබ මා අතහනවා නම් නැත්තම මැරෙනවා ජෙසුස් දියා බලලා විශ්වාස කරේ නැත්තම් ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ව ඔසවන්නකට ඔසවන ගියා ඇයි ඔසවන්නේ කුරුසයක නැසක බඳ මරණය කියන මැරෙන්නේ කියන එක පෙන්වන්නේ ඔසවනවා කියන අත්දැකීමත් එක්ක කුරුසය ඔසවන්න එක කුරුසයන පිළිපි දෙකේ හය කතා කරනවා. උනාසේ දේවත්වයේ තමන් විසින් බදාගත යුතු වස්තුවක් අයි නොසිතා. කුරුසින් මනුෂ්‍ය ස්වභාවික ඉපද කුරුසේ මරණය දක්වාම කී කරුණා කියලා. මගේ ආදර මෙබඳ බල්තසා කියන දේව ධර්මාචාරවරයා කියනවා. කුරුසේ මරණය දක්වා නෙමෙයි. ගල්ලෙන දක්වා කී කරුණා කියලා. ගල්ලෙන තුරත් උනාසේ කී කරු හිටිය කියලා. අස්සමයි. එතන ඒ කී කරුකමයි සලකුණා. සර්පයව හදලා කීකරුකම කීකරුකමෙන් එල්ලුවා වගේ ඒ දිහා බලන ජේසු මහා කීකරුකමක මැරිලා එල්ලුණා මගේ ආදර උනාස් කියනවා ඔබට මම යන තැනට එන්න බෑ ඒක ලේසි දෙයක් නෙමෙයි හැබැයි ඔබ උනාස් කියනවා මම ඔබ මම ඉන්න තැන ඔබ ඉන්න පිණිස මම ඔසවනවා ඇත්තටම ගන්නවා ඒ කියන්නේ ඇත්ත හිල්ලක් එක්ක මගේ ආදර විමන්තේරි ජේසු කතා කරලා කියනවා මායවව දර්තන මහන්සේ මා සමක වැඩ ස්වසනසේක නැසෙ මා තනි වෙන්නට නොහැරෙසේක මන්ද මානිරතුරු වහන්සේට ප්‍රේමනාපදේ කරන බැවිනි වදාලසේක ඔබ මේ ලෝකේ දෙක යන්නේ ඔබ කලකිරලා මුස්පෙන් හැබැයි ඔබ උන්වහන්සේගේ සතුට කරන්න යන්නේ උන්වහන්සේ මේ ලෝකේ ඔබ ඔසවනවා බයිති මේ ලෝකෙට නෙමෙයි උන්වහන්සේට ඒ කුරුසේ දිහා බලලා අදහන්න ඔබගේ හිර වෙච්ච තැන උන්වහන්සේ බොහෝ ඊතර කරලා ගොඩ දානවා මයි විශ්වාස කරන්න අද උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා
आमेन जिस पे राई।